Once again, welcome all to my YouTube channel, English It Can. Today I'm going to discuss adjectives with you. අද මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න හිතුවා adjectives ගැන. මොනවද adjectives කියලා? What are adjectives? ඉංග්‍රීසි භාෂාවේ තියෙන ප්‍රධානම වචන කාණ්ඩ අටෙන් එකක්. අපි part of speech කියලා කියන්නේ භාෂාවේ කොටස් කියලා කියන්නේ. මෙන්න මේ part of speech වලින් වැදගත් කොටසක් විදිහට තමයි adjectives සලකන්නේ. එතකොට මේ adjectives ගැන පොඩි විස්තරයක් පොඩි හැඳින්වීමක් කිරීමට තමයි මගේ මේ උත්සාහය අද වීඩියෝ එක තුළින්. So what is an adjective? What is an adjective? අපි adjective එකක් කියලා කියන්නේ මොකක්ද? සරලවම අපි ගත්තොත් එහෙම adjective එකක් කියලා කියන්නේ නාමපදයක් විස්තර කරන්න යොදන පදයක්. නාමපදයක් විස්තර කරන්න යොදන පදයකට තමයි අපි adjective එකක් කියලා කියන්නේ. An adjective is a word used to describe a noun. An adjective is a word used to describe a noun. නාමපදයක් විස්තර කරන්න පාවිච්චි කරන පදයක් නාම විශේෂණයක් විදිහට සැලකෙනවා. දැන් අපි සරලවම කතා කරලා බලමුකෝ අපි හොඳින් දන්න නාම විශේෂණ කීපයක්. එකක් විදිහට අපි ගන්න පුළුවන් අපි කතා කරන්න පුළුවන් tired කියන එක. TIRED. 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 Tired කියලා කියන්නේ වෙහසයි. වෙහස කරා කියන එක. ඒතකම අපිට ගන්න පුළුවන් ඔයගොල්ලෝ දන්න පදයක් lazy l a z y lazy කම්මැලි කම්මැලි lazy ඊළඟට අපි ගන්න පුළුවන් late l a t e late ප්‍රමාදයි late married m a double r i e d M A double R I E D married विवाह कर proud P R O U D proud आडंबर proud brave B R A V E brave निर्भीत है तो तब मैं अभी खाता कर पो नाम विशेषण की पे है नाम विशेषण मतलब क्या लापित आंदोलन करने को मेन पदे की नाम पद विस्तर अभी बलमु नाम पद योदला मे कथा कर पद नाम विशेषण मुलिम कथा पदे तम टायर्ड की अभी टायर्ड की पदयात्रक योदन वा ट्रैवलर की नाम पदे ट्रैवल संचारक मगिया गमन करना नाम पदे ट्रैवल Tired traveler. අපි දැන් tired කියන පදය traveler කියන එකත් එක්ක යොදනවා. එතකොට tired traveler. වෙහෙස කර සංචාරකයා වෙහෙස කර මගියා කියන එක. එහෙනම් අපි දන්නවා දැන් tired කියන එක නාම විශේෂණයක් බවට පත් වුණා. ඊට අපි කතා කරපුවා lazy කියන එක. Lazy. දැන් මේකත් එක්ක අපිට පාවිච්චි කරන්න පුළුවන් man කියන පදය. Lazy man. Lazy man. Come eliminia. Lazy man. Come eliminia. Late. Naam visheshane late. Api dano naam padaya. Commerce kiyala. Commerce. Enai. So late commerce. Late commerce. Pramada vela enai. Late commerce kiyala kiyanne. Pramada vela ena aya. Api ilagada pavichchi karapu naam visheshane tamai married kiyala kiyanne. Vivahaka. අපි නාම පදයක් යදනවා මේකත් එක්කම කපල් කියලා. Married couple. විවාහක ජෝඩුව. Married couple. විවාහක ජෝඩුව. ඊළඟ අපි පාවිච්චි කරා proud කියන නාම විශේෂණය. බලමු අපි දාලා ඇත්තර මේක නාම විශේෂණයක් වෙනවද කියලා නාම පදයක් එක්ක. Girl. Proud girl. Proud girl. ආඩම්බර ගැහැණු ළමයි. Brave. Brave.
අපි මේ බ්‍රේව් කියන පදයත් එක දාමු සෝල්ජර් කියන එක සෝල්ජර් බ්‍රේව් සෝල්ජර් බ්‍රේව් සෝල්ජර් නිර්භීත සොල්දාදුවා එහෙනම් දැන් අපි දන්නවා ටයර්ඩ් කියන පදය ලේසි කියන පදය ලේට් කියන පදය මැරීඩ් කියන පදය ප්‍රවුඩ් කියන පදය සහ බ්‍රේව් කියන පදය මේ අපි කතා කරපු පද පහ හය නාම විශේෂණ කියලා අපි දැන් පැහැදිලි දැන් අපි බලමු නාම විශේෂණයක් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදය දැන් අපිට පුළුවන් ඔයගොල්ලෝ දන්නවා BEB කියලා පදයක් තියෙනවා වෙන්න වන්න කියලා මේක ඔක්සිලරි වර්බ් එකක් විදිහට පාවිච්චි කරනවා ඈ එතකොට මේ BEB වන්න කියන පදයත් එක කොහොමද අපි නාම විශේෂණයක් පාවිච්චි කරන්නේ කියන එක කතා කරමු ඊළඟට අපි කියනවා be brave කියලා be brave be brave දැන් මොකද තේරුම නිර්භීත වන්න නිර්භීත වන්න be brave be proud be proud be proud ආඩම්බර වෙන්න be proud be honest 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 අවංකයි so be honest අවංක වෙන්න be honest to yourself ඔබට අවංක වෙන්න be kind කාරුණික වන්න be kind to animals සතුන්ට කාරුණික වන්න be kind to animals be intelligent intelligent බුද්ධිමත් be intelligent බුද්ධිමත් වෙන්න එහෙනම් අපි දන්නවා දැන් be කියන වන්න වෙන්න කියන පදයත් එක්ක නාම විශේෂණයක් යොදලා අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා ඊළඟට අපි බලමු මේ be කියන පදේම නැතාර්ථයට යනකොට ඒ වගේම නාම විශේෂණයක් එක අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් ඒ තමයි don't be don't be වෙන්න එපා නොවන්න don't be අපි කියනවා එතකොට don't be late කියලා පරක් වෙන්න එපා don't be late don't be late පරක් වෙන්න එපා don't be proud don't be proud don't be proud ආඩම්බර වෙන්න එපා. Don't be timid. Timid. T-I-M-I-D. බියගුළුයි. Don't be timid. බියගුළු වෙන්න එපා. බය වෙන්න එපා. Don't be angry. Don't be angry. තරහ වෙන්න එපා. Don't be angry with me. මාත් එක්ක තරහ වෙන්න එපා. Don't be dishonest. Dishonest wankai so don't be dishonest wanka wenna don't be dishonest wanka wenna don't be unkind kind karunavantai unkind akarunikai so don't be unkind akarunika wenna epa kiyala etthakama api foolish කියන වචනේ තාලපද foolish කියන්නේ මොඩ don't be foolish මොඩ වෙන්න එපා එහෙනම් අපි දන්නවා දැන් be කියන ක්‍රියාපදයත් එක්ක don't be කියන පදයත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් නාම විශේෂණය දැන් ඔය be කියන පදේ නැතුව don't කියන එකත් එක්ක get කියන ක්‍රියාපදේ පාවිච්චි කරලා be කියන පදේ නැතුව don කියන පදයත් එක්ක get පාවිච්චි කළත් අපිට නාම විශේෂණයක් යොදා ගනිමින් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් අපි කියනවා don't get late don't get late ප්‍රමාද වෙන්න එපා don't get angry තරහ වෙන්න එපා don't get tired මහන්සි වෙන්න don't get tired don't get ashamed ලැජ්ජ වෙන්න
Don't get ashamed of yourself. Obagan lajjani bepa. When you learn English, you make mistakes. So don't get ashamed. Lajjavenna epa. Menna ehenam api nawatha wathawak katha kaloth ema. Ada api katha kale nama visheshana gana. Eka me nama visheshanayak kiyala kiyanne nama padayak vistara karanna. Yodana padayak. Eka me nama padayak apita puluwan nama visheshanayak ekak yodala. Eka nama visheshanayak da kiyala hariyatama avabodha karaganna. එතකම බී කියන පදය හෝ ඩෝන් කී කියන පදයත් එක්ක නාම විශේෂණයක් වදලා හොඳ අර්ථයක් තියෙන වාක්‍යයන් ගොඩනගා ගන්න පුළුවන්. සවසන වශයෙන් ඩෝන් ගෙට් කියන පදය ගෙට් කියන ක්‍රියාපදයත් එක්ක නාම විශේෂණයක් පාවිච්චි කරලා ඉතා ලස්සන වාක්‍ය රටා නිර්මාණය කරන්න පුළුවන්. ඔබ ළඟ මීට වඩා නාම විශේෂණ තියෙනවා. මෙන්න මේ ඔබ ළඟ තියෙන නාම විශේෂණ කීපයක් නාම විශේෂණ පද පහක් 10ක් මේ කියන ආකාරයට B එක don't be එක don't get කියන අවස්ථායක යොදලා බලන්න නිර්මාණශීලී වාක්‍යයන් ඔබටත් සාදා ගන්න පුළුවන්. All the best. We'll meet again with another interesting video. Goodbye.